ගෞරවනීය ස්වාමීන් වහන්ස අපිට ඇහෙනවා සමහරක් මිනිස්සු කියනවා එයා මාරාවේශයෙන් මට පහර දුන්නා මට මාරයා වැහුණා ඒ වගේ වචන සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු ළඟත් මාරයා ක්‍රියාත්මක වෙනවා නේද ස්වාමීන් වහන්ස ඔ මෙතනදී නෝනා අපිව ළඟ ක්‍රියාත්මක වෙන මාරයා කියන්නේ එතනදී පංච උපාදානස්කන්ධේ මාරයා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට මාරයා අපිව ක්‍රියාත්මක භාවයට ගන්නෙ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව තුල එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ට ගැලිලා ඇලිලා ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් ලෝභ ද්වේෂ මෝහ අකුසල් කරා නෑ එතනදී අපිව ග්‍රහණයට ගන්නෙ ලෝභ ද්වේෂ මෝහ අකුසල් මෝහ එනිසා ඔබ තුල සකස් වෙන සෑම ලෝභ සිතක් ද්වේෂ සිතක් මෝහ සිතක් මෝහය කියන්නේ ධර්මයට බාහිරව හිතනවා එනවා ධර්මයට බාහිරව හිතනවා එතන මේ සෑම අකුසල් මූලයක්ම සකස් වෙනකොට Taman දැනගන්න ඕනේ මායයි ක්‍රියාත්මක භාවයට පත්ුනේ කියලා මොකද මේ සෑම අකුසල් මූලයක් තුලින්ම අපිව අනාගතේ අකුසල් සංස්කාරයක් නිසා බලවත් දුකකටයි පත් කරන්නේ. ඒ කියන්නේ මාර පාක්ෂික තැනකටයි අපි ඇදලා දාන්නේ. මොකද මාරයා උත්සාහ ගන්නෙ නිරේතුරුවම මාර පාක්ෂික ධර්මයන් තුලින් අපිවත් මේ මාර ග්‍රහණයන්ට ඇදලා දාන්න. ඒ නිසා Taman තුල සකස් වෙන සෑම අකුසල් මූලයක් ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයක් සකස් වෙන මොහොතකම මිත්‍යා දෘෂ්ටි භාවයට අදාළ අකුසල් සකස් වෙන මොහොතකම ඒ හිත මායයා හැටියට දැකලා අපි එකේ මිදෙන දක්ෂ වෙන්න ඕනේ මොන මොකද ද්වේෂයක් ආවොත් අපි දකින්න ඕනේ මේ ආවේ මායයයි කියලා ලෝභ සිතක් ආවොත් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ අපි මායයයි කියලා මොකද මේ මායයා අපි තුල සකස් වෙන්නේ නිරේතුරුවම අපි අකුසලයේ කරා ඇදලා ගන්න තේරෙනවද එතකොට මේ ද්වේෂ සිත මෝහ සිත සිල්පද මිදින්න සකස් වෙන සිත මායයා හැටියට අපි දකින්න ඕන නැන්න ඕනා කවදාක්වත් මායයට අපිව ග්‍රහණයට ගන්න ලේසි වෙන්නේ නැහැ